පුරුසා විදුවල්පතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය කියන වැඩ වර්ජණය අද දවසේ කියන්නේ 22 වෙනිදා දෙවැනි දිනේ ඉතාමත්ම සාර්ථකව සිදු වෙලා තියෙන්නේ. අපි දන්නවා ඊයට වඩා අද දවසේ පැමිණීම බරපතල විදිහට අඩු වෙලා තියෙනවා. අතරම අපි ගත්තොත් ඊයේ දවසේ 198ක් විතර තිබුණේ පැමිණීම අදිනට 98.5කට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අතරම අපි සතුටුයි මේ සම්බන්ධයෙන්. මොකද අපි මේ දවස් දෙක අපි මේ ක්‍රියාමාර්ගය ගත්තේ ආණ්ඩුවට කියන්නේ එක කාරණාවක්. මොකද්ද? ගුරුසා විද්‍යාලපතිගේ වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් අමාත්‍ය අනුකමිට ඉදිරිපත් කරපු වාර්තාව එක කොටසකින්, ඒ කියන්නේ අධ්‍යයන අතරකින් හෝ තුනකින් හෝ දෙකකින් නෙමෙයි එකක් ලෙස අපිට ලබා දෙන්න සුබෝධනී කමිටුවේ වාර්තාවේ කොටසක් ලෙස. අපි මේක තමයි අපේ ප්‍රධානම ඉල්ලීම. මේ ඉල්ලීම සම්බන්ධයෙන් තමයි මේ අරගල යන්නේ. අද විශේෂයෙන්ම අපි දන්නවා විශේෂ බෙහෙවීමක් ගිහිලා තියෙනවා. අද නිලධාරීන් අතර විශේෂයෙන් කොට්ටාස අධ්‍යක්ෂකවරු, කලාප අධ්‍යක්ෂකවරු බරපතල ලෙස මැදිහත් වීමක් කරලා තිනවා දේශපාලකෙන්ගේ උවමනාව මත. අපි දන්නවා මතුගම ප්‍රදේශයේ කොට්ටාස අධ්‍යක්ෂකවරු සමහර පාසල්වල දොරවල් කියන්නේ කබඩ් කඩලා ලොක්පොත් අරන් දිනවා. මේවා සම්පූර්ණ නීතියානුකූල නොවන ක්‍රියාමාර්ග. අපිට ඊයේ දවසේ වාර්තා වුණා සිදුවීම් හතරක් විතර මේ ඉබි අතුරු කඩන ඒවා. දැන් මේවා සැලසුම් සාගත කරපු කුමන්ත්‍රණ අපි දන්නවා එක පාසලක ගුරුවරයෙක් ලෙස වෙණී හිටින්නේ කරපු කාර්ය කරලා තියෙන්නේ පෝට්ටුවේ ප්‍රධාන සංවිධායකවරයෙක්. ඉතින් මේවා සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් වැඩ වර්ජනයක් කිරීමේදී ඒ වැඩ වර්ජනයේ නිරතව ණයට අයිතිවාසිකම් ගණනාවක් තියෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ආණ්ඩුව අස්සම් කළ ගිවිසුම් වලිනුත් ඔවුන්ට අපිට විශේෂ වරප්‍රසාද තියෙනවා වැඩ වර්ජනයකදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. ඒ වගේම අපි දන්නවා වෘත්ති සමිති ආඥා පනතෙත් වැඩ වර්ජනය පිළිගන්නවා, සාමූහික කේවල් කිරීම පිළිගන්නවා. එහෙම තියෙද්දී මේ ආකාරයෙන් බලපෑම් කරලා තර්ජනය කරන එක සම්පූර්ණයෙන් වැරදි. අපි බලාපොරොත්තු වෙනවා මේ සිද්ධි සියල්ල එකතු කරලා ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිලි කරනවා වගේම ලංකාවේ අධිකරණමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා මේවා සම්බන්ධයෙන්. මොකද එහෙම බලපෑම් කරන්න බෑ. ඒ වගේම අපි දැක්ක වයඹ ආණ්ඩු කාර්යය ඊයේ දවසේ ප්‍රකාශයක් කළා. අපි කොහොමත් මේ ක්‍රියාමාර්ග කරන අපි වයඹ ආණ්ඩු කාර්යයට නැවත අවධාරණය කරනවා. 25 වෙනිදාට මොනවා හෝ ක්‍රියාමාර්ගයක් ගත්තොත් මේ ගුරුවරුන්ට වෙන්නේ මොකක්ද කියලා බලාගන්නයි අපි කියන්නේ.